අදුරෙන් ආපු ජෙනරල් මැනේජර් ප්‍රසන්ටේෂන් එකක් කරලා ලේකම්වරයත් එක්ක එකතු වෙලා ඒ මත පදනම් වෙලා තමයි මේ යෝජනාව ගන්න තියෙන්නේ. මම හිතනවා කැබිනට් මණ්ඩලයෙන් මේක අනුමත වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි අනුමත වුණත් අපි ඒ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒකට විදිහට ලියන්න බැහැ නේද? අලුත් සංසිඳන්නේ. ඔබතුමාට ප්‍රතික්ෂේප කරන්න නෑ ප්‍රතික්ෂේප කරන්න බැරි කරන්න බැහැ. දැන් ඔබතුමාලම සදාන් කරන මේ වැරදි විදිහට තමයි මේක හදලා තියෙන්නේ. දැන් ඔබතුමා කියන දේ අහලා ඒකનો નિවැරදි විදිහට හදලා දුන්නොත් එතකොට මොකද වෙන්නේ? නෑ. ඒක තමයි කියන්නේ નિවැරදි දේ හැදුවොත් එහෙම. දැන් අපි කියන සියලුම කාරණා මේකට සංක්ෂිප්ත වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක අපි කියන දැන් මෙයාලා ඉල්ලුම දාලා තිනවා නම් එහෙම ගිගෝටවස් 10000ක් ගිය අවුරුද්දට. අපි දන්නා මේකේ තියෙන්නේ 15000යි කියලා. එතන 2000ක ඒ ප්‍රතිලාභය එන්න ඕනේ. ඒතර මෙයාලා කියනවා නම් එහෙම අපි හදන්නේ විදුලිය නොකපා විදුලිය දෙන්න කියලා. කොමිසම කියන්නේ විදුලිය දීලා ඉන්න ඊට පස්සේ කාය කරගන්න කියන එක. එතකොට මේ විදුලිය කැපීම එතකොට වැඩි කරපු ඉල්ලුම ඒ වගේම මේකේ සංයුතිය අපි කියන අපිට දැන් ගිය මාසේ වගේ අර ගල්ලඟුරු නැති වෙන නිසා තෙල් දහකුවා මෙතන මං කිව්වා බිලියන 13 ලාභයක් කියලා දිනවා කියලා. ඒතර අපි ඉදිරියට කියන්නේ අපිට ගල්ලඟුරු ගෙන්නන්න ඕන. හරි වෙලාවට ගන්න ඕන. ඒ වගේම තෙල් ආනයනය කිරීම සඳහා අර ගල්ලඟුරු ගෙන්නනවා වගේම සීබේකට අවසර දුන්නොත් එහෙම විදුලි බිල වැඩි නොකර මේක යන්න පුළුවන්. අපි දන්නා මේ ආර්ථික අවබෝධයක් තියෙන අවස්ථාවක විදුලි ඉල්ලුම 15% අඩු වෙලා තියෙන අවස්ථාවක ඒතර ඉන්ඩස්ට්‍රී සේවා කියන ව්‍යාපාර කරාවෙන් තියෙන අවස්ථාවක විදුලි බිල වැඩි කිරීමෙන් කිසිම යහපතක් ලංකාවටවත් එහෙ මජතට වෙන්නේ නැහැ කියන පදනය තමයි ඉන්නේ. මෙතුමන්ලට මොනවද කරන්න පුළුවන් දැන්? ඔබතුමා සඳහන් කරා මෙතුමන්ලට යම් විකාර බාරයක් කරන්න පුළුවන් කියලා. ඔව් දැන් එයා මෙතෙන් ඉන්නේ කාංචන අපේ එයා තමයි ටැරිෆ් එකේ අධ්‍යක්ෂකවරයා. එතුමාගේ මූලිකත්වයෙන් තමයි අපි මේ ගණනය කිරීම පවගේ අවුරුදු කාංචන නීතිපතිවරයාගෙන් වැරදි අර්ථකථනයක් ඉල්ලයි වැරදි අර්ථකථන මත පදනම්ව මේ කැබිනට් පේපර් එක උතර කතා කරන්නේ මේ ජෙනරල් පොලිසි ගයිඩ්ලයින් කියන එකනේ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතිපත්ති උපදේශ කියන එක යටතේ මේ ටැරිෆ් කියන එක එන්නේ නැහැ. ඒකට මේ කියන්නේ මිල සංශෝධනේ ඒකට එන්නේ නැහැ. ඒකට වෙනම ප්‍රතිපාදන තියෙනවා පනතේ 30 වෙනි වගන්තිය අනුව. ඒ පන්දේ 30 වෙනි වගන්තිය අනුව මේ ජෙනරල් පොලිසි ගයිඩ්ලයින් එක අනුව ඇමතිවරයාට පුළුවන් මේ යෝජනාවක් ඉදිරිපත් කිරීම කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් කියලා තියෙන පනතට. ඒ අනුව අපි හිතනවා අපේ තියෙන දැනුම සහ අපිට ලැබුණු නීති උපදෙස් අනුව මෙහෙම දෙයක් මේ වගේ අර්ථකථනයක් කරන්න බෑ කියන පදනමේ තමයි ඉන්නේ. තාන්තින්? ඔව්. ඇයි මුතුමල්ලා මේ තාම මේ අධිකරණ ක්‍රියාවලියට හරි මේ නෑ අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීමට උවමනාවක් නෑ. මොකද අපිට තියෙනවා නිෂේධ බලයක් මේක ප්‍රතික්ෂේප කිරීමට. ඉතින් අපි මොකටද අධිකරණට යන්නේ? අධිකරණට යන්න ඕන නම් ඒ தත්ත්වය ඇති වුණාම මම හිතන්නේ විශාල පිරිසක් මම හිතන්නේ බලාගෙන ඉන්න අධිකරණට යන්න. ඒ සඳහා අපෙන් හුඟක් විමසීම් කරනවා. අපි නම් කියන්නේ මේක අපිට තාම කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන නිසා ඒ අවස්ථාවයක් නෑ. මොකද මේ අපිට පුළුවන් මේක ප්‍රතික්ෂේප කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. විසිරි බිල වැඩි කිරීම වලක්වාලා මේ වාර්ණයක් වගේ ගන්න හැකියාවක් ඕන නෑ. මාජ
නෑ අපිට වාර්ණ නියෝගයක් ගන්න ඕනේ අපිට අපේ අපේ බලයේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා අවශ්‍ය වුණත් අපි නීතිමය ක්‍රියාමර ගන්නවා ඒ සඳහා විශාල පිරිසක් අපෙන් අහනවා මේකට නීතිමය ක්‍රියාමර ගත යුතුද කියලා අපි කියනවා එතෙන්ට තාම යන්න ඕනේ නෑ අපිට මේක තාම කළමනාකරණය කර ගැනීම පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා සරලව කිව්වොත් මේ තීන්දුව తీරන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ඉහළින් යන්න කැබිනට් එකට පුළුවන් බෑ යුනිට් 120කට වඩා වැඩි අයට රේට් එක වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තියෙන්නේ රුපියල් 50ක්නේ තියෙන්නේ. ඒක ඒ 50 වැඩි කරලා නැහැ. එතකොට ඒක වැඩි මේ කියන්නේ යුනිට් එකේ ගාන වැඩි වෙලා නැහැ. එතකොට 300 වඩායගේ තියෙන 75 එක වැඩි වෙලත් නැහැ. 180 වඩා වැඩි යගේ 75 ඒකත් වැඩි වෙලා නැහැ. ඒකේ වැඩි වෙලා තියෙන්නේ අර මූලික ස්ථාවර ගාස්තුව රුපියල් 500කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතනින් හදන්නේ මම හිතන්නේ මේ සාමාන්‍ය බදු ක්‍රමවේදයේ තියෙන ඇති හැකි වැඩියෙන් පාවිච්චි කරන අයගෙන් අරගෙන අඩුවට දෙන්න කියන පදනමෙන් අයින් වෙලා නැති බැරි අයගෙන් මේක අරගෙන මේක කරන්න යනවා වගේ කාරණාවක් තියෙන. ඒක මම හිතන්නේ ඒක සම්පූර්ණ මේ බදු ප්‍රතිපත්තියට සහ මාජන උපිතා කොමිසමේ තියෙන සානහදා දෙන ප්‍රතිපත්තියට සම්පූර්ණ විරුද්ධයි. ඒ සඳහා අපි කිසිම අවස්ථාවක ඒ සඳහා අවසර දෙන්නේ නැහැ. මේක කළමනාකරණය කරගෙන පහුගිය මාස 3-4 මෙහිම ලාභයක් ලබන තත්ත්වයට ගෙනාවනම් එහෙම නැවතත් කිසිම අර මම කියන අර විචල්්‍ය සාධකයක වැඩිවීමක් නැතුව ඒ කියන්නේ තෙල් ගල් අඟුරු ඒ වගේම ඩොලරේකේ ඩිප්‍රීෂিয়েෂන් එක නැතුව නැවත වැඩි කිරීමට කිසිම මම හිතන්නේ කාරණාවක් වෙන්නේ නැහැ ඒක විතර රඟපෑම කරන්නේ මම හිතන්නේ මේ 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 මහත්තුරු දැන් කරන්නේ අපිට මේ පිසුවේසල් එකට තියෙන මේ මීඩියා ඇට්‍රැක්ෂන් එකේ කැලලක් ගන්න තමයි මේ කට්ටිය මේක එක එක මම හිතන්නේ ඔය කතා කියන්නේ මෙච්චර ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒකේ බුද්ධිය සම පොඩි ඒ කියන්නේ මෙන්නම ඒ කියන්නේ ඔබතුමාට පහර ගහන වැඩ පිළිලා ගන්නවම නෑ මම හිතන්නේ ඒ පහර ගහීම නෙවෙයි මම හිතන්නේ ඒවා නම් මට එච්චර ලොකු ප්‍රශ්න නෙවෙයි මොකද දැන් මම හැම වෙලෙම බලන්නේ මට පහර ගහනවා කියලා නෙවෙයි එයාලා කතා කරන්නේ අපි කතා කරන අපි කරන ක්‍රමවේදයේ වැදගත්කම ඒ නිසා අපි ගැන කතා කරන්නේ නැත්නම් අපි ගැන කතා කරන්න ඕනේ නැහනේ විශේෂයෙන් මං ගැන අමුතිවරයා කතා කරනවා වගේ මං ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා වගේ සිරිදාම කතා කරනවා දෙන්නේ කතා කරන්නේ මේ එයාලට ඕන ඇට්‍රැක්ෂන් එක ගන්න මිසක් මේ මේ වැඩේ කරන්න සහයෝග දෙන එක නෙවෙයි ඒ නිසා ඒ පිළිබඳ කිසිම මේ ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් කවුද කිව්වේ ඔව් නෑ මම හිතන්නේ එතුමාට වැඩි දත්ත දීලා එතුමා තමයි මේකට මූලික වෙලා තියෙන්නේ 2012 කාලේදී මේ ඇක්ට් එක හදන්න. ඒ ඇක්ට් එක හැදුවා කියලා මම හිතන්නේ ඒක හදපු කෙනාට ඒකේ අයිතියක් නැහනේ. ඒක ජනතාවගේ ඇක්ට් එකක්. ඒතර ඒක පාර්ලිමේන්තුවෙන් එන්නේ. ඒතර ඇක්ට් එකේ තියෙන්නේ නැද්ද කියන ඒ ක්‍රියාමාර්ග ගැනීමට තමයි මේ කොමිෂමක් දාලා තියෙන්නේ. ඊටත් අමතරව ඔය මගේ ව්‍යාපාරවල හුඟක් විදියට කරෙන්නේ ගෙවල් හදලා විකුණන එකනේ. ඔය මහල් නිවාස හදලා විකුණපුවාම මම ඒවා තියාගන්නේ නැහැ. එතකොට එතන ගන්න පුද්ගලයා තමයි බිල ගෙවන්නේ. එතකොට අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ කොච්චරද බිල වෙන්නේ කියලා. මම හිතන්නේ මේවා මේ වැරදි දත්ත පදනම්ව අර මට මේ මට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා දෙනවා මිසක් මේ ඇත්ත කරුණු නෙවෙයි. ඒ පිළිබඳව මම මහජනතාව අපිට වඩා හොඳට දන්නවා. නෑ මම හිතන්නේ මේ ප්‍රසිද්ධිය කියන එක වැරක් නෑ මම හිතන්නේ මේ මහජන උපිතා කොමිසම ගැන ඔක්කොම දන්නවා මම ගැනත් දන්නා මොකද ඒ ප්‍රසිද්ධිය දෙන්නේ විශේෂයෙන්ම මම ස්තුතිවන් වෙන්න ඕන කාංචන ඇමතිතුමාට තමයි දෙන්න ඕනේ කිසිලාම ඊට පස්සේ රටේ ජනාධිපතිවරයාට එහෙනම් මට මේ ප්‍රසිද්ධ වීමේ අවස්ථාවක් නෑ නිතික දේශපාලනේ මෙතන ඉන්න අයට කරන්න බෑ කියන්නේ කවුරුද දන්නවනේ මේ 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 කොමිසමේ සමාජිකයෙක් වෙන්න බෑ දේශපාලනයේ පක්ෂයකට සම්බන්ධ කිසිම කෙනෙකුට ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට ප්‍රාදේශීය සභාවක හිටපු මන්ත්‍රීවරයෙකුටවත් ඒ වගේම පක්ෂයක නිලයක් දන්න කිසිම කෙනෙකුට මේකේ සමාජිකයෙක් වෙන්න බෑ. මේක ඉන්නකම් කරන්නත් බෑ අවුරුදු 3ක් ඇතුළත කරලා තියෙන්නත් බෑ. ඒ නිසා මම හිතන්නේ දේශපාලනේ එනවා කියන එක ඒක මම හිතන්නේ මේ මේ දේශපාලඥයන් විසින් මහජනතාව නොමග ඇරීම සඳහා අපි කරන මේ කාර්යයේ තියෙන වැදගත්කම අඩු කිරීම සඳහා කරන එකක් මිසක් වෙන කාරණාවක් නිසා නෙවෙයි මම හිතන්නේ. මහජනතාවට සාධිකයක් තියාගන්න පුළුවන් ප්‍රතිනිධියක් තියාගන්න පුළුවන් ද? ඒක සතිය
නෑ අපි කිව්වනේ වෙන්නේ නැහැ වෙනසක් වෙන්නේ නැහැ කියලා. වෙනස කරන්න පුළුවන් මහජන උපිතා කොමිෂන විතරයි. වෙන කිසිම කෙනෙක් වෙනස් කරන්න බෑ මේක. එහෙමනම් වෙනස් කරන්න ඕනේ පන්නත. මිල නෙවෙයි යෝජනාව නෙවෙයි. Thank you.